ඒ විතරක් නෙමෙයි මච්චු මාර. ඒ කියන්නේ මරණය කියන සිද්ධිය. අපට හම්බෙලා නැද්ද? හම්බෙලා නැද්ද? මරණය නම් සිද්ධිය? නෑ ස්වාමීන් වහන්සේ අපි අපිට හම්බෙන්න තියෙන්නේ කියලා ඔබ කියයි. නෑ පින්වත්නි ඔබට හම්බෙලා තියෙන්නේ. ඔබටත් මටත් මේ මරණය නම් සිද්ධිය නැත්නම් මේ ආයුසේ උස්නේ විඥානේ ආයුස්මාච විඥාන යදාකයන් ජහන්තිම. මේ ශරීරයේ ප්‍රාණ නිරුද්ධ වීම කියන එක අපිට සංසාරේ කොච්චර ලෑද්ද? උදේ සූත්‍රයේ කියනවා ගණන් කරන්න බෑ කියලා. පුනප්පුනං ජායති පුනප්පුනං මියති. එහෙම නිතර නිතර මැරිලා ඉපදිලා ආපු අපිට මේ මේ සැරේ මැරෙන්න තියෙන එක ලොකු ප්‍රශ්නයක් වුණාට ඒක අපිට හොඳට පුරුදු වෙලා. ඒතර පින්වත්නි මරණය නම් සිද්ධියට අපමණ ගණන් සංසාරෙ මොන දිලා. දැන් හිතන්නකෝ කලින් මැරිලා තියෙන අපි මේ ළඟදි මැරෙයි කියලා තියෙන බය. එහෙනම් හිතන්නකෝ මේ මරණය කියන සිද්ධිය දැනන කොටත් බය හිතෙනවා නම් ඒ අද්දෙකීම කොච්චර පීඩාකාරියද? එතකොට ඒකට අපි කොච්චර අකමැතිද? එන එක දුකක්මයි. කොහොමද සෝදානෙම ඉන්න වෙයි? රෑ මැරුණ නැත්තම් දවල් මැරෙන්න ඉඩ තියෙනවා. දවල් මැරුණ නැත්තම් රෑ මැරෙන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුරේ මේ භික්ෂුන්ට හිතන්න කිව්වේ. ඔවා කියන්නත් බයයි. මොකද මිනිස්සු කියන ඒවා නෙගටිව් බණ කියලා. මොකද මැරෙනවා මැරෙනවා කියලා හිතන්න එපා කියනවනේ. නමුත් පින්වතුනි මම ඔබෙන් ඇහුවොත් මේ නෑ නෑ මැරෙන්නේ නෑ. ඔයා මැරෙන්නේ නෑ. මම මැරෙන්නේත් නෑ. අපි කැමැති කට්ටිය මැරෙන්නේ අපි අකමැති කට්ටිය විතරයි මැරෙන්නේ. එහෙම කිව්වම ඒක පොසිටිව්ද? පින්වතේ කොච්චර ලොකු බොරුවක්ද? භාග්‍යතුන් වහන්සේ වදාළා මහණෙනි රෑ නින්දට යන්න මේ ගෙවන්නේ අවසාන රාත්‍රියේ විය හැකි. හදිසියේ හුස්ම ගියොත් අඩු ගන්න සුගතියේ කරි උපදී. ඒ හින්දා පව් සිතිවිල්ලක් ඉතර නොවෙන්න. කුසල සිතිවිලි වලින් දැස් පියා ගන්න. එලිවෙද්දි පණ තිබ්බොත් දැන් උන ඔබටත් යෝජනාවක්. එලිවෙද්දි පණ තිබ්බොත් යාන්තම් ඒරයත් බේරුණා කියලා දවල් දවස ගැන හිතන්න. මේ දහවල ඔබේ අවසාන දහවල විය හැකියි. හදිසිය හුස්ම ගියොත් මරණාසන්න චේතනාව හරි සූපත් කරගන්න. කොයි වෙලාවකවත් හිතට පෞසිතවිල්ලක් ගන්න එපා. එදත් ඉර බහින කම්පන තිබ්බොත් ඇති යාන්තම් අදත් ගැලවුණා කියලා හිතන්න. දැන් මේවා පින්වතුනි මීටත් වඩා ධනාත්මක චින්තනයක් තියෙනවද? මේ ලෝකෙ ඇත්තනේ. ඒක තේරිච්ච මිනිසුන්ගේ ජීවිත කොච්චර හොඳ වෙයිද? කොච්චර මිනිස්සු ගුණ යහපත් වෙයිද? ඕනම ප්‍රශ්නයක් දරාගෙන මෙහි හැකියාව කොච්චර ඇති වෙයිද? මොකද කොහොමත් යන්නනේ ඉන්නේ. මම දන්නේ මිනිස්සු මේ පොසිටිව් නෙගටිව් කියන එක දාර්ශනිකව දකින්නේ කොහොමද කියලා. කොහොමවත් හිතන්න වෙයි ගොඩක්.